23 දානයක් සාංගික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතුද දානයක් සාංගික කිරීමට යටත් පිරිසෙන් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමක් සිටිය යුතුය යන හැඟීමක් ඇතමුන්ට ඇත එය සාංගික කිරීම යන්නේ තේරුම නොදැනීම නිසා ඇතිකරගෙන තිබෙන වැරදි හැඟීමකි සාංගික කිරීම භික්ෂූන්ට ආйти වැඩක් නොවේ දායකයෙකුගේ දානයක් සාංගික කිරීම දායකයාගේ වැඩකි ආහාර පාන ආදී යම්කිසි වස්තුවක් සාංගික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණකි අනිකෙකුට එය නොකළ හැකිය දාන සාංගික කිරීමේදී ඉමං වික්ඛං වික්ඛු සංගස්ස දේම යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සාංගික කිරීමේදී කිය යුතුයේ වැකිය දායකයන් කියන්නට නොදන්නා නිසාය සාංගික වන්නේ භික්ෂුව විසින් මේ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයා හට පූජා කරන නිසාය සාංගික යන වචනයේ තේරුම සංඝයා අයත් දේය යනුයි සංඝයාට අයිති දේය සාංගිකයයි කියනු ලැබේ යම් කිසිවෙකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවේහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමවා නම් එයට සාංගික කිරීමයයි කියනු ලැබේ සාංගික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතුය විනය කර්ම කිරීමේදී හතර නමක් වූ හෝ හතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලබයි වස්තුවක් සාංගික කිරීමේදී සැලකිය යුත්තේ සංඝ රත්නයයි සංඝ රත්නයයි කියනුවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ සමග වැඩහුන් සැරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්‍රයන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සමදෙනා වහන්සේය සාමනීරයෝද සංඝ රත්නයට ඇතුළත්ය සාංගික වස්තුවක් බෙදීමේදී සාමනීරයන්ටත් කොටස දිය යුතු බව විනේහි නියම කර ඇත්තේ ඒ නිසාය සාමනීරයන් සංඝ රත්නයට ඇතුළු නොවන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුන්ටත් කොටස දීමට නියම නොකරන්නාහ යම්කිසි වස්තුවක් සාංගික කිරීමේදී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොට සාංගික කළ හැකිය උසස් සංඝිකය වන්නේ එසේ පිරිසිඳීමක් නොකොට ලෝකේහි අතීතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිචින්නක සංගිකයයි බොහෝ අනුහස් ඇති බව කියන්නේ අපරිචින්නක මහා සංඝරත්නයට දීමෙන්ය අපරිචින්නක කියන්නේ මහා සංඝරත්නයට දෙන දාණය සරියුත් මුගලන් ආදී ආර්ය සංඝයා සහිත ලෝකයේහි අතීතාක් සංඝයාට පැමිණෙන බැවින් ඒ මහත් කුසලයක් වන්නේය සාංගික කිරීමය සංඝරත්නයට පූජා කිරීම යන මේ දෙකම එක බව විශේෂයෙන් සලකා ගත යුතුය මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණකි දාන වස්තුවක් සාංගික කිරීම ඒ වස්තුවේහි අයිතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනකදී වුවද කළ හැකිය එක් භික්ෂුවක් ඉදිරිපිට දීද කළ හැකිය භික්ෂූන් දෙනමක් තුන් නමක් ඉදිරියේද කළ හැකිය බොහෝ භික්ෂූන් ඉදිරියේදීද කළ හැකිය යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් මේ වස්තුව සංඝරත්නයට පුදමි සංඝරත්නයට වේවා කියා එහි තැබුවහොත් එහි එක් භික්ෂුවකදු ඒ වේලාවෙහි නොසිටියත් එතැන් පටන් ඒ වස්තුව සාංගික වස්තුවක් වෙයි
සාංගික වීමට ඇති එකම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීමය. තේන කෝපන සමේන අඤ්ඤතරෝ භික්ඛු ඒකෝ වස්සං වසී තත් මනුස්සා සංගස්ස දේමාති චීවරාණි අදංසු පෙය්‍යාලං. තේන කෝපන සමේන තයෝ භික්ඛු රාජගහේ වස්සං වස්සන්ති තත් මනුස්සා සංගස්ස දේමාති චීවරාණි දෙන්ති. මහාවග්ගපාලියේ චීවරක් කන්දකෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන්නමක් විසූ තැනත් සංඝයා හට සාංගික වශයෙන් සිවුරු දුන් බව දක්වා තිබේ. තථාගතයන් වහන්සේ ඒවා සාංගික නොවේ යයි නොදාලසේක. උන්වහන්සේ ඒ එක් භික්ෂුවක් ඉදිරිපිටදී භික්ෂූන් තුන්නමක් ඉදිරිපිටදී ද සංගසතු කොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළසේක. එක භික්ෂුවක් දෙනමක් තුන්නමක් ඇති තැන්වලදී සාංගික කළ සිවුරු සාංගික වන්නාක් මෙන් ආහාර පාන ආදී කිනම් දෙයක් වුවත් සාංගික කළොත් සාංගික වන බව කිය යුතුය. එහි සැක කළ යුත්තක් නැත. දානයක් හෝ අන් කිසි වස්තුවක් හෝ දායකයා විසින් අසවල් විහාරයේ සංඝයාට, අසවල් පලාතේ සංඝයාට, අසවල් නිකායේ සංඝයාට යනාදීන් සංඝ පරිච්ඡේදයක් කොට දෙන්නට යදුනහොත් ඒ දෙය දායකයාගේ අදහස පරිදි ඒ සංඝයාට පමණක් අයිතිය. ඒ අන්‍ය භික්ෂූන්ට අයිති නැත. දානයක් හෝ අන් දෙයක් හෝ සංඝ පරිච්ඡේදයක් නොකොට සංගස්ස දේම කියා දුන්හොත් ඒ දෙය ලෝකයේ වාසය කරන සියලුම භික්ෂූන්ට වෙනසක් නැතිව අයිතිය.